ගෙන සතුටින් රට යන්න. මෙතන අස්ති බිඳිලද කියලා බලන්නයි, මොනවද ඇතුලේ තියෙන උනිස් මොනිස්සම් මොනවද කියලා බලන්නයි අද එක්ස්රේ කිරණ ඡායාරූප කළා. මේකට පචෛද පීටෙන් සහ වෙනත් ස්ථා අපේ වෙනත් වනජීවි පශුවෛද්‍යරු කීප දෙනෙක් සහභාගී වුණා. මෙතන බෙහෙත් කරේ ඩොක්ටර් චන්දන සහ ඩොක්ටර් මදුවන්ති. එදෙන්නට අමතරව අද තවත් හතර දෙනෙක් මෙතනට ආවා. සම්පූර්ණ ප්‍රතිකාර කිරීමක් අදත් සිදු කළා. පරීක්ෂණ පැත්තට වැඩියෙන් පරීක්ෂණාගාර පැත්තට වැඩියෙන් මේවයි ප්‍රතිඵල බලලා තමයි අපිට කියන්න වෙන්නේ ප්‍රතිකාර කිරීම සාර්ථකද නැද්ද කියලා. අපි මුනිසං කීපයක් දැක්කා, ඒක කොච්චර දුරට ජීවිතයට හානි කරද කියලා තාම ඇසස් කරගන්න බැහැ අපිට. නමුත් ඒක අපි අද දවස් තුර කරනවා. තවත් රාජකාරියක් තියෙන හින්දා ඉක්මනට එතනින් පිට වෙලා යන්න වෙලා තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය වරදක් නැහැ. මේ වගේ තුවාල වෙච්ච එකෙක් තුවාල වෙච්ච සතෙක් හරි අමාරුයි තුවාලේ සුව කරන්න. මොකද අස්ථි සැකිල්ලක් අස්ථි මෙතන තියෙන්නේ මැණික් කටුව හන්දිය. එතන අස්ථි කීපයක් තියෙනවා. ඒ අස්ථි ඇතුළටත් මේ ආසාදනය වෙලා තියෙනවා නම් ආසාදනයක් නම් පේන්න තියෙනවා. ආසාදනය වෙලා තියෙනවා නම් ඒක ගොඩක් අමාරුයි මේ ප්‍රතිකාර කරලා මේ සුව කරන්න. නමුත් වෙලා යනවා. සතා ඒ වෙනකොට යථාර්ථයෙන් ඉන්නව නම් අපිට සුව කරන්න පුළුවන්. මේ වෙනකොට විශාල ප්‍රතිජීවක ප්‍රමාණයක් ශරීරගත කරලා තියෙනවා. නිදපත ඖෂධ කරනවා, ආහාරත් ලබා දෙනවා. අපිට නිශ්චිතව කියන්න බෑ දැන් තත්ත්වය මොකද්ද කියලා. යම් කිසි තොරතුරුකට එන්න පුළුවන් රසායනගාර පරීක්ෂණ කරොත්. නෑ, එහෙම කියන්න බෑ. ජීවිත අවධානමක් තියෙන, මොකද තුවාලේ තියෙන තැන හොඳ නෑ. තුවාල තියෙන තැන හොඳ නෑ. ජීවිත අවධානමක් තියෙනවා. මාරාන්තික නැති වුණත් ඒක
ආසාදනය වෙන්න පුළුවන් ආසාදනය අඩු වෙන්න පුළුවන් ඒ අනුව අපි මේක බඳින කනක්පත් වෙලා මේ මිනිස්සු අලින්ත කියලා බඳින කඳවල් පැතුන කරත් අනිත් සතුන්ගේ මස් අනුභවයට සහ මස් පරිභෝජනයට මේක කරන මේක අනීති විරෝධී වැඩක් නමුත් මේ වගේ සත්තුත් ඒකට ගොදුරු වෙනවා ඒතුළු දැන් ප්‍රතිකාර කිරීම වල මේ වගේ තත්ත්වයක් කියන්නේ ස්පෙෂලි කරන්න ආයි මෙච්චර කාලයක් ගත වුණේ කියන එක පොඩ්ඩක් නෑ එක පාට අපි කිසි දෙයක් පටන් ගන්නෙ නෑ හේතුව උගේ ඒ උණ්ඩේ වැතිච්ච හැටියේ උණ්ඩේ වැතිච්ච හැටියේ තියෙන බැක්ටීරියා ටික රුධිරගත වුණොත් ඒ ඒ මොනවා කරත් ඒක ආසාදනේ මලක් කරන්න බෑ ඒ නිසා ඉස්සෙල්ලා අපිට ප්‍රතිජීවක එන්නත් ලබා දීලා තමයි මේ ටික කරන්න ඕන